මට මේ ළඟදී අම්ම කෙනෙක් කතා කරනවා කතා කරලා කියනවා සර් දැන් පුතා පාඩම් කරනවලු පුතෙක් තරුණ ළමෙක් පිරිමි ළමෙක් පාඩම් කරනවලු පාඩම් කරනකන් මම ඉන්නවලු ළඟට වෙලා හරි ඒ කියන්නේ දැන් රෑ කීයට හරි දෙකට හරි ළමයා එකට දෙකට නිදාගත්තත් අම්මා ළඟටලා ඉන්නවා ඒ අම්මගේ ආදරේ එතන ප්‍රශ්නයක් නැහැ අම්මා පුතාට ආදරේ බව පේනවා එතකොට ඒකෙදී අම්මා කියනවා මං හිටියේ නැත්තම් බැරි වෙලාවකවත් මම නිදාගත්තොත් බැරි වෙලාවකවත් පුතාත් නිදා ගන්නවලු එහෙමම ඒ කතාව ඇතුලේ හොඳට හිතලා බලන්න ළමයි අම්මා පුතාට ආදරේ බව පැහැදිලි කවුද ආදරේ නැත්තේ මං කෙලින්ම කීයක නම් කියනවා ඒක ආදරේ ඇති ඒ ආදරේ ප්‍රමාණවත් තරමට නැහැ යම් ප්‍රමාණයක ආදරේ ඇති අම්මා පුතාට ආදරේ වුණාට පුතා අම්මට ආදරේ නැහැ අම්මා පුතාට ආදරේ නිසා පුතා පාඩම් කරලා ඉවර වෙන තුරුත් අම්මා හැරගෙන ඉන්නවා ඒක සෙල්ලමක් නෙමෙයිනේ ඔයාලා නිකන් මෙහෙම කල්පනා කරන්නකෝ දැන් තව කෙනෙක්ගේ වැඩක් වැඩකට අපි දායක නොවි දැන් පාඩම් කරන එක දෙන්නෙක් එකතු වෙලා කරන්නත් බෑනේ පුතා තනියම වැඩක් කරද්දී අම්මා ඒ වැඩේ වෙනුවෙන් තමන් තනිව ඉන්නවා කියන්නේ නේ ඇහැරගෙන යම් ජීවිතේ යම් දෙයක් කැපකිරීමක් නේ හිරසේ අම්මා කියනවා සර් පහුවදාට මම ඒ පන්ති යන කාලේ වෙච්ච දේවල් පහුදාට මම පුතාට පන්තියට කෑම හදන්න එහෙම නැත්නම් ස්කෝල්ට කෑම හදන්න මම කලින් නැගිටින්නත් ඕනලු. එතන මේ අම්මා නිදාගෙන තියෙන්නේ පැය දෙකයි තුනයි. හරිද? ඊට පස්සේ වෙන්නේ අම්මා දවල් කාලේ වැඩකට යනවලු මොකක් හරි ආය මහන්සියලා ගෙදරට එනවා ආය හැරලා පේනවද අම්මලා දුක් විඳින විදිය. අම්මා අසීමාන්තිකව දරුවා වෙනුවෙන් කැප වෙනවා. දරුවා අම්මව මහන්සි කරවනවා. වැරදි ඒක වරදක් මෙන්න මෙහෙම වුණා නම් ටික වෙලාවක් අම්මා හැරලා ඉන්නකොට දරුවට හිතෙන්න ඕන අම්මා නිදිමතේ පහුවදාට හැරෙන්න ඕන ආ අම්මා යන්න මං මේ පාඩම් ටික කරගෙන ඇයි මේක කාගේ එකක්ද මේක කාගේ දෙයක්ද ළමයි මේක ඔයාලගේ අම්මලාගේ එකක් නෙමෙයිනේ ස්වභාවිකව ගත්තොත් අම්මලා ඔයාලට කලින් ජීවිතෙන් සමු ගන්නවා නේ එහෙම අකල් ප්‍රශ්නයක් උනේ නැත්තම් අම්මලා කලින් ජීවිතේ සමුගත්තාම ඔයාලා එපයි ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න තනිව නැගී සිටින්න පුරුදු වෙන්න ඕන පීඩා දරාගෙන වැඩ කරන්න පුරුදු වෙන්න ඕන නිදි මරාගෙන වැඩ කරන්න පුරුදු වෙන්න ඕන මොකද ඔයාලා හිතන්න එපා පුතේ පාඩම් කරන එක ජීවිතේ හැම කාලෙම කරන්න වෙනවා කියලා එහෙම හැම කාලෙම කරන්න වෙන්නේ නැහැ එහෙම කරන්න වෙන්නේ සීමිත පිරිසකට අර ඇකඩමික් පැත්තෙන් විතරක් ඉස්සරහට යන පිරිසට විතරයි පාඩම් වැඩ කරද්දී හැමදාම තියෙන්නේ දැන් පුද්ගලිකව අපි ගත්තාමත් දැන් අපි අපේ ජීවිතේ විභාග ඔක්කොම ලියලා ඉවරයි. ආයි විභාග ලියන්න විභාග වලට පාඩම් කරලක් නැහැ. දැන් තියෙන්නේ තමන්ගේ ව්‍යාපාර කටයුතු ටික කරගෙන තමන්ගේ වෘත්තිය කරගෙන තමන් ඉස්සරහට ජීවිතේ පවත්ත ගන්න එක. ඒත් ඒ කාලේ ඇත්තටම තමන්ට ලැබෙන ලොකු අධිපතිභාවයක්. තමන්ට ලැබෙන ලොකු නායකත්වයක්. තමන් නායකයෙක් වෙනවා. බිරිඳ නඩත්තු කරන්න ඕන, දරුවෝ නඩත්තු කරන්න ඕන, සේවක සේවිකාව නඩත්තු කරන්න ඕන. තමන්ට ලැබෙනවා වෙනම රාජධානියක් වගේ එකක්. කොහොමද එතකොට මේ තමන්ගේ රාජධානිය තමන් හරියට මේ රජකම කරන්නේ? මේ එක එක්කෙනාට ඕන විදිහට එක එක්කෙනාගේ අවකාශයේ ඇතුලේ තමන් හැදෙන්න පුරුදු වුණාම වැරදි. ඕවා දිගට පුරුද්දට යනවා. හරිද? වෙන්නේ ඕක. ඕක දිගට පුරුද්දට ගියාම ඔය ළමයාට තව කෙනෙක් ඉන්නම ඕන වෙනවා තමන්ගේ වැඩක් කරගන්න. දැන් ඔය සමහර පිරිමි ළමයි මම දැකලා තියෙනවා කියනවා යාළුවලා ඉන්න ගෑනු ළමයට. කොහොමද? ඔයා ඉන්න ඕන කියනවා මගේ ජීවිතේ දියුණුව වෙනුවෙන්. වා හිටියේ නැත්තම් මට දිනු වෙන්න බෑ කියනවා. මෙහෙම එකක් තියෙනවා. දිනුවට උදව් කිරීම ගැටලුවක් නෑ. හැබැයි වෙන්න ඕන මෙන්න මේ දේ. කවුරු හිටියත් නැතත් තමන්ගේ ජීවිතේ තමන්ගේ ඉලක්ක ගමන තමන්ට යන්න වීරිය තියෙන්න ඕන. අනිත් අයට ඇවිල්ලා ඒකට කන්ට්‍රිබියුෂන් එකක් දෙන්න පුළුවන්. ඒකට දායකත්වයක් දෙන්න පුළුවන්. හැබැයි ඒ අය මත මේ කරඳා පවතිනවා කියලා කවුරු හරි කිව්වොත් හරිද? ඒක කතාව වැරදි. ඒක එහෙම හරි කතාවක් නෙමෙයි. එයා නිසා නෙමෙයි දිනු වෙන්න ඕන. එයත් මගේ දිනුවට උදව් කළා. ඒකයි වෙන්න ඕන. අනාගතේ ඔයාලා සාර්ථක වුණාට පස්සේ කියන්න වෙන්න ඕනේ එහෙම. එතකොට කැමති කෙනෙකුට පුළුවන් ජීවිතේ දෙන්න, කැමති කෙනෙකුට පුළුවන් ජීවිතෙන් යන්න. දැන් අර විදිහට වුණාම මොකද වෙන්නේ? එයා ඉන්න ඕන නැත්තම් මට නැගිටින්න බෑ, නැත්තම් මට කැවෙන්නේ නැහැ, කන ටික උගුරෙන් පල්ලහැට යන්නේ නැහැ, මට ඇවිද ගන්න බෑ, අයියෝ. ඔය කියන්නේ ඉර පායන්නේ නැහැ, බත ඉදෙන්නේ වැරදි ඒ වැඩි. එනිසා කවදාකවත් ඔයාලගේ ජීවිතේ ඔයාලගේ ඉරණම් ගමන වෙන කෙනෙක්ගේ මත තීරණය වෙන එකක් විදිහට කරන්න එපා. දායක කරගන්න එක වෙනම එකක්.
උදව් ගන්න ඒක වෙනම එකක් ගත්ත උදව් මතක තියාගෙන ප්‍රතිඋපකාර කරන්න ඒකත් වෙනම එකක් ඒ සියල්ල තියෙන්න ඕන මේ සියල්ල තිබ්බොත් විතරයි මේක සමතුලිත වෙන්නේ ඒකත් මම කියනවා දරුවන්ට හැබැයි තමන්ගේ ගමන තමන්ට යන්න පුළුවන් වෙන්න ඕන ශක්තිමත් ගමනක් යනවා දකිද්දි තමයි මිනිස්සු හිතන්නේ ආනේ අරයට උදව් කරන්න ඕන ඇයි මිනිහා ලස්සනට ගමන යනවා අපිත් උදව් කරන්න ඕන එතකොට යාළුවලා ඉන්න ගෑනුලා මේක නම් හිතනවා අනේ මේ මෙයාට මම උදව් කරන්න ඕන එයාගේ ගමන සාර්ථකයි විශ්වාසය ඇති වෙනවා මිනිස්සුන්ට එතකොට ඊට පස්සේ මිනිස්සු මේ ගමන දෙපැත්තට රැස් වෙනවා දැන් පෙරහැරක් යනකොට මිනිස්සු මග දෙපස රැස් වෙනවනේ ආරාධනා කරලා නෙමෙයි පාරට එන්නේ මිනිස්සු කැමති බලන්න වටිනා දෙයක් ලස්සන දෙයක් පාරේ යනකොට බලන්න කැමති දැන් මම දැකලා තියෙනවා සමහර මිලාදික ලස්සන වාහන පාරේ යනකොට ළමයි ඔය ඉන්නකොට ටක් ගාලා ගිහිල්ලා බලනවා ආනේ ශාමී ආපා ඒ වගේ තමයි කෙනෙක් තමන්ගේ ගමන තේජාන්විතව යනකොට ජයග්‍රාහී විදිහට යනකොට ඒ ගමනට ආශිර්වාද කරන්න ඒ ගමනේ ආස්වාදයේ විඳින්න මිනිස්සු කැමති මිනිස්සුත් එකතු වෙනවා මිනිස්සු දායක වෙනවා ඒ නිසා කවදාකවත් මේ ඉගෙන ගන්න වයසේ ළමයි මේ අම්මලව මේ තියන්න එපා මේ බිත්තර රකින්න වගේ පාන්දර එක දෙක වෙනකන් නිතර හිතන්න තමන්ට වඩා අම්මලා වයසයි තාත්තලා වයසයි එයා හැමදාම ඉන්නද කොහොම වැරදි ඒ වැඩි දැන් අතලොස්සක් දරුවන්ට තියෙනවා මෙහෙම ප්‍රශ්න මොනවද අසනීප ගති තියෙනවා ඔන්න සෙම අමාරුව සෙම වැඩි එතකොට සමහර විට එක දෙක පාන්දර එක දෙක වෙනකොට ළමයා අසනීප වෙන්න පුළුවන් ඒක ගැටලුවක් නෙමෙයි මේ සාමාන්‍ය මේ නිරෝගී මේ ප්‍රශ්නයක් නැති ළමයි අම්මලා තියාගෙන ඉන්න එපා ඒ නිසා ওই දරුවෝ මේ පාඩම් කරන අතරෙත් මේ වැඩ කරන අතරෙත් හරිද විභාගෙට ලෑස්ති වෙන අතරෙත් ස්වාධීන පුද්ගලයෙක් වෙන්න උත්සාහ ගන්න මොකද මෙතනින් එහාට දැන් ඔය කැම්පස් වලට එහෙම ගියාම හිතන්නවත් එපා මේ කවුරුත් ඇවිල්ලා උදව් කළයි කියලා කැම්පස් එකේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ ටිකක් තමන්ගේ යාළුවෝ ටිකක් ඒගොල්ලෝ ඇවිල්ලා කුප්පි දානවා කියලා කරනවා කුප්පි දානවා කියලා කියන්නේ මේ පාඩම් කියලා දෙනවා මොකද ගොඩාක් කැම්පස් වල කෝසස් යන්නේ ගොඩක් ඒවා යන්නේ ඉංග්‍රීසි වලින් ඉංග්‍රීසි මීඩියම් තියෙන්නේ එතකොට සමහර ළමයින්ට ඉංග්‍රීසි වල ගැටලු තියෙනවා සමහර ළමයි ඇටෙන්ඩන්ස් නැහැ ඒ හින්දායි පාඩම දන්නේ නැහැ එක දවසක් මැගරුණොත් ඔක්කොම ඉවරයි සමහර එහෙම තියෙනවා ප්‍රශ්න ඉතින් අර පාඩම දන්න අය ඇවිල්ලා උගන්වනවා සීනියර්ස් ලා ඇවිල්ලා ජූනියර්ස් ලාට කුප්පි දානවා එහෙම එහෙම හරි එක්කෝ තමන්ගේ පැරාලා ඇවිල්ලා දානවා කුප්පි දැමීම ඒක තමයි කැම්පස් එකේ තියෙන එකම මං හිතන්නේ මේ ගැලවුමට තියෙන එකම දේ වෙන මොකුත් නැහැ දැන් ඔය ලෙක්චරර්ස් ලා බොහෝ අය නෝට් දෙන්නේ සමහර අය දැන් ප්‍රසන්ටේෂන් කියලා දානවා ඇවිල්ලා ඒ කියන්නේ මේ ඒ අදාළ ලෙක්චර එයාගේ ලෙක්චර් එක මේ ප්‍රසන්ටේෂන් එකක් විදිහට අර පවර් පොයින්ට් දාලා ඇවිල්ලා ස්ලයිඩ් විදිහට මාරු කර කර තමයි කරන්නේ කරලා ඉතින් සමහර අය ඉන්නවා ඒ ප්‍රසන්ටේෂන් එක ලෝභ නැතුව ළමයින්ට දීලා යනවා ආවලම එක පාඩම් කරගන්න ප්‍රශ්නයක් නැහැ සමහර අය මේ කියනවා මේක කිසිම දෙයක් දෙන්නේ නැහැ ගිහිල්ලා රිෆර් කරලා හොයාගන්න ඉතින් මම ඕක වැරදි කියන්නෙත් නැහැ හරි කියන්නෙත් නැහැ ඔක හරි පැත්තකුත් තියෙනවා එකක් තමයි මේක රිෆර් කරනකොට ළමයින්ට අර ටිකක් අර තමන් හොයලා නෙමෙයි වගන්නේ එතකොට තමන්ට පොඩක් කාව දින ගතිය වැඩි අපි හොයන්නත් මේක මතක තියෙන්න ඕනනේ ඉතින් ලෙක්චර් රූම් එකේ එහෙම නැත්නම් ලෙක්චර් හෝල් එකේ මේක ළමයි ලියා ගන්න ඕන කියවන විට ලිවීම දෙන්නේ නැහැ කැම්පස් වල ගොඩක් ඒ වගේ හරි තානියම වැඩ කරන්න වෙනවා තමන් කරගත්තේ නැත්තම් ඉවරයි එක්කෝ රිපීට් එක්කෝ බැච් මිස් හරි ඉතින් ඒ නිසා මේ දැන් ඔයාලා ඒ ලෙවල් වලින් පස්සේ යන ලෝකේ ඔය දරුවෝ අපිත් කියනවා මේක ලස්සනයි හොඳයි දැන් කැම්පස් එකට ගිහාම සුන්දරත්වයේ තියෙන ඇත්තටම මේ ඉගෙනුම් ක්‍රියාවලිය නෙමෙයි ඒක නම් කෙලින්ම කියන්න ඕන කැම්පස් එක ඇතුලේ තියෙන ඉගෙනුම් ක්‍රියාවලිය ඇතුලේ මහා සුන්දර ලෝකයක් බොහෝ විට නැහැ මහා පීඩනයකින් ඇටෙන්ඩන්ස් ඕන අරවා ඕන මේවා ඕන හරි අමාරුවෙන් ළමයි පුදුමාකාර පීඩනයකින් තමයි කැම්පස් එක ඇතුලේ කෝස් එක ඉවර කරගන්නේ ඒ අතර කැම්පස් ජීවිතේ ලස්සන වෙන්නේ මොකේද? ආ ලස්සන වෙන්නේ යාළුවෝ ටිකක් එකතු වෙනවා. උන් ටිකෙක් ඉතින් ඔන්න පිස්සුවක් දෙකක් නටනවා. ඊට පස්සේ තමන්ගේ ජීවිතේට සම එක්ක තමන්ගේ ඉරණම් කාර්යය හෝ ඉරණම් කාර්යය එනවා. ඒ ආවහම එයත් එක්ක ආදරේ විඳිනවා. නිදහස විඳින්න පුළුවන් ගොඩාක් කැම්පස් වල තියෙන හරි ලස්සන වටපිටාවක්. ඉගෙන ගන්න සුදුසු වටපිටාවක් හදලා තියෙන්නේ. ඒතර ඒ නිදහස ලස්සන විඳිනවා. ට්‍රිප් යනවා යාළුවෝ එක්ක. නිමාඩු දවස්වල බෝඩිමේ ඔහේ ජොලි එහෙම නැත්නම් හොස්ටල් එකේ ජොලිය ගෙවන කාර ඒව තමයි ওই ගොඩාක් ගුරුවරු පවා අපි පවා මේ කැම්පස් එකක ලස්සන කියලා කියන්නේ. ඒ ඇරෙන්න පුතේ ලස්සන ඇසයින්මන්ට් එකක් තිබ්බා. පුදුමාකාර ආස්වාදයක් තිබ්බේ. රිපීට් වුණා, හරි සනීපයක් දැනුණා. එහෙම කියන්නේ නැහැ. කියන්න බෑ.
Eva jiwite apita unat matakwe na kuda, mamat samahar samahar exam hari mamaruin kari. Muka dah mam panti kerana tera ni kari. Matakwe na kuda denatat hitata hari barak kini. Abai matakwe na kuda khatet hinawa kevil lah hiniet, mune pesi tika relaxila, lega mane hari vila, tika kar hitata sehelu at deni ni. Aray alu ikkugupu kali, campus ke lasan winda kali. E adala darshan tika vitarai. Eh hindu mami walat boh madring kian ni, usas peladi tamangge jiwite, tamangge powerse ya hadagatni netta. Usas peladi itni kang amalat atlaging kiri bibi wagi boh mani kang podi baba wagi hadila. Ika panat loke te nirawar ni wicaga mang. E loke wetena daddy hero rashmi anisa. E loke hamana samharata kunatu anisa. E loke tiyena daddy piran anisa. Wedaru choppa wilai anna pulwang, kara wilai anna pulwang. Nasanya, ekas selamak ni meni kang. Elololim pas selogat ni dirawar ni meni kuda bittere khatta bintengan apa cuti kukul peti ekoke weni pa. Elevel, atulema cutta koala tikak shakti matinde, more and. Elevel dene ekai. Usas pelah dene tikak thaniye ma daruiko tu more and. Eke ditme amma ge langing ini dengan amma ge atal lagi na, amma ge sari potal lagi na, lienwa himi itu amma ge mana me wilajjane tu berada. Demapiang ni dahas keranda potda. Auru tu dahatunak. Dolahak dahatunak tamanginuin jiwite kapekaru minisu dem waysai, kami rally betila. Ammaladiya dem gevalule pota herila baland, thahataladiya herila baland. Muka apit hamada am paina rupe ni sa apit Venus campaign ne. Dem cuta herila baland, dem thahatake pota kar bela lang rally betila eti. Konde idil ready eti, moon rally ready eti. Teru nad? E isser hitabu shaktiwan ta amma thahat dem ne. Egalu waysai dem walat tikkam. Ensa demapian wadah dinne tu. Egalu kanda? Ita pasi jiwite hiteni ngihat isser hati giam. Tamang yang alu lain nak kelir te, mana tan tamang kasar ada mana kelir te, ikut kau lir te, wadah dini tu, swadhi inu negi hitin nak pulwang, powerusha khadaagan. Hebat, egolot tamang ke jayagrahan itu daya kuunot, egolot daya kerake nama jayagrahan ini samaran. Udahu kalah ke anda, loba netu ke anda, kredit te ke dini, ikat wenem ikat. Kharadaranan kerana bapa ini sunte, ammalat atatlat wagema, samaji anit taya te. Swadhi inu negi hitin nona, ikat huru inu nama budala, itu kotai anagte loke te kiam. Mona prasnya awat bayan itu indah pulang, kari, padam dia.